ඔබ අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔබගේ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපි ආදරෙන් අපේ පොහොට්ටුවේ ශක්තිය කියලා කියන ඔබ සැම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේ පක්ෂය තවදුරටත් ශක්තිමත් කරන්න අපි මේ පක්ෂය බිහි කරේ දැනට වසර 7-8කට කලින් මේ පක්ෂය බිහි කරන්නේ මෙතන අද ඇවිල්ලා ඉන්න ඔබගෙන් හැම දිනෙකම වගේ මේ පක්ෂය බිහි කරන්න දායක වෙච්ච කට්ටිය. ඔබ සැම ගමක් ගමක් ගානි ගිහිල්ලා ශාඛා සමිති පිහිටවලා සමාජිකින් බඳවගෙන මේ අති දැවැන්ත පක්ෂය නිර්මාණය කළා. ඇයි ඔබ පක්ෂයක් නිර්මාණය කළේ? ඔබ මොකටද නව පක්ෂයක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය කළේ කියන ප්‍රශ්නය ඔබෙන් ඇහුවොත් ඒකට තියෙන්නේ හරි සරල උත්තරයක්. ලංකාවේ අලුතෙන් පක්ෂයක් නිර්මාණය කරන්න පක්ෂවල හිඟයක් තිබුණේ නැහැ. ලංකාවේ ඕනතරම් දේශපාලන පක්ෂ තිබුණා. එහෙම තියෙද්දී අලුතෙන් පක්ෂයක් නිර්මාණය කරන්න ඔබ ඒ තීන්දුව ගත්තේ තීරණය ගත්තේ කැප වුණේ යම්කිසි හේතුවක් උඩ. ඒක තමයි මේ පක්ෂය පිහිටවන අවස්ථාවේදී මේ රටේ ජනතාව හැටියට ඔබට තේරුණා නැවතත් 30 අවුරුදු යුද්ධයකින් බේරගත් රටේ ඒකීයභාවයට තර්ජනයක් ඇති වෙමින් පවතිනවා කියලා. ඔබට තේරුණා මේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලෙට විවිධ රටවල් වලට පුද්ගලයින්ට විකුණමින් යනවා කියලා. ඔබට තේරුණා ඔබගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔබට තේරුණා මේ රටේ අපේ ආරක්ෂාව පුරවැසියන් හැටියට අපේ ආරක්ෂාව නැති වෙලා තියෙනවා කියලා. ඔබට තේරුණා මේ රටේ ජාතික ආරක්ෂාව නැති වෙලා කියලා. මෙන්න මේ කරුණු හින්දා තමයි ඔබ අලුතෙන් පක්ෂය බිහි කරේ. ඒ බිහි කරපු පක්ෂය ඒ පක්ෂයට අවශ්‍ය ශක්තිය ඔබ ලබා දුන්නා. ඒ ශක්තිය කොච්චරද කියනවා නම් ජනාධිපතිවරයෙක් බිහි කළා 3/2ක පාර්ලිමේන්තුවක් ලබා දුන්නා. හැබැයි මේ ලෝකේ රටවල් වටන කුමන්ත්‍රණ විවිධ විදිහට ක්‍රියාත්මක වෙනවා. 2015 දී මේ රටේ ඒ වගේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. 2014 වෙනකොට ලෝකයේ චීනය ළඟට වැඩියෙන්ම දියුණු වෙන රට හැටියට තිබිච්ච ශ්‍රී ලංකාව. අපි උපන් දවසේ ඉඳන් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියන තත්ත්වෙ ඉඳලා පහළ මැදි ආදායම් රටක් බවට පත්වෙච්ච ශ්‍රී ලංකාව. අපි ආඩම්බරෙන් කියපු ලෝකේ සීග්‍රේන්ම දියුණු වෙන නගරය කොළඹ කියපු ශ්‍රී ලංකාව. ලෝකේ සංචාරකීන්ට යන්න තියෙන හොඳම ගමනාන්තය කියලා කියපු ශ්‍රී ලංකාව. ඒ රටේ නායකයා මහා කුමන්ත්‍රණයකින් පැරද්දුවා 2015. අපි දන්නවා මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙලා කවට එක්ක මේ රටේ ජනාධිපති කරන්න කටයුතු කරා. ඒකට විරුද්ධව තමයි එදා ඔබ නැගී හිටියේ. ඒකට විරුද්ධව තමයි එදා ඔබ අලුත් පක්ෂයක් පිහිටෙව්වේ. මේ රට රකින්න ඕනේ කියන ඒ තීන්දුව ගත්තේ ඒකට විරුද්ධව. හැබැයි මේ ලෝක ඉතිහාසයේ මෑත කාලින් ඉතිහාසය ගත්තොත් මේ ලෝකය විනාශ කරන්න මාන බලන රටවල් අපි දන්නවා. දැනට අවුරුදු 100කට 150කට කලින් මේ රටවල් වලට ලෝකේ තියෙන අනිත් රටවල් වල සාරය උරා ගන්න ඕන වුණාම ඔවුන් කරේ තුවක්කු අරගෙන වෙඩි බේත් අරගෙන නැව්වල නැගලා ඇවිල්ලා මේ රටවල් වල ආක්‍රමණය කරලා මේ රටවල් යටත් කරගෙන
මේ රටවල් වල තිබිච්ච සාරය උරා ගත්තා. ඒ යටත් විජිතවාදයට මූණ දීපු රටක් අපි. හැබැයි දැන් ඒ විදිහට කටයුතු කරන්න බෑ. දැන් ඒ විදිහට කරන්න බැරි නිසා මේ අලුත් යටත් විජිතවාදයේ ක්‍රමවේදය තමයි ඔවුන්ට හිතෙන මේ අධිරාජ්‍යවාදීන්ට හිතෙන විහිළුකාරයේ රටක් පාලනය කළ නොහැකි පුද්ගලයේ ඔවුන් මේ රටක නායකත්වයට පත් කිරීම ඒ විදිහට තමයි රටවල් විනාශ කරන්නේ මෑත කාලීනව ලෝකයේ එවගේ උදාහරණ ඕන තරම් තියෙනවා අපි පොඩ්ඩක් බලමු ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා ලංකාවේ අපි දන්නවා ඔබතුමාලා මෙතන ඉස්සරහින් ඇවිදින එක පොඩ්ඩක් අතර කරන්න අපි දන්නවා මෑත කාලීන ඉතිහාසයේ මේ රට ගොඩනැගුවේ කවුද කියලා මේ රටේ සුද්ධ අපිට රට දීලා ගියාට පස්සේ අපිට බාර දීලා ගිය රේල් පාරට එක අඟලක් එකතු කරගන්න මේ රටේ බිහිවෙච්ච කිසිදු නායකෙක්ට බැරි වුණා හැබැයි අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා විනාශ කළා තිබිච්ච යාපනයේ රේල් පාර අලුතෙන් නිර්මාණය කර විතරක් නෙමෙයි මාතර ඉඳන් බෙලියත්ත දක්වා අලුතෙන් රේල් පාරක් නිර්මාණය කරා හැබැයි මේ රටේ අලුතෙන් රේල් පාර නිර්මාණය කරපු පුද්ගලයා සමාජ මාධ්‍ය තුලින් මඩ ගහලා ගහලා හොරෙක් බවට පත් කළා කෝච්චි පෙට්ටි ගිනි තැපු මිනිහා වීරයෙක් කළා තියනවා නේද කියන ප්‍රශ්නේ ඔබ ඔබගෙන් අහලා බලන්න ඒ වගේම තමයි සුද්ධ අපිට දීලා ගිය පාරවල් ටිකට අලුතෙන් පාරක් එකතු කරගන්න බැරි විදිහ හිටපු ජාතියක් වුණු අපි අලුතෙන් මහා මාර්ග පද්ධති හදලා අධිවේගී මාර්ග පද්ධති හදලා අලුතෙන් ගම්වල පාරවල් කාපට් කළා මහා මාර්ග පද්ධතියක් හදපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමාව සමාජ මාධ්‍ය තුලින් හොරෙක් කළා මිනිසුන්ට යන්න තිබිච්ච ලංගම බස් දාස් ගාන ගිනි තියලා විනාශ කරපු මිනිහා අද වීරයෙක් කළා තියෙනව නේද මේ සමාජ මාධ්‍ය තුලින් ඒ වගේම තමයි තමන් බලය ගන්නකොට 150ක් විතරක් විදුලි බලය තිබිච්ච රටක නොරොච්චෝලේ බලාගාරය ඉහළ කොත්මලේ බලාගාරය කෙරවල පිටිය බලාගාරය උමා ඔය මේ මහ දැවැන්ත බලාගාර හදලා මුළු රටටම විදුලිය ලබා දීපු නායකයා හොරෙක් කළා ගමක් ගමක් ගානේ තිබිච්ච ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු මිනිහා අද සමාජ මාධ්‍ය තුලින් වීරයෙක් කළා තියෙනවා නේද පොඩ්ඩක් හිතන්න මෙන්න මේක තමයි ඇත්ත මේ රටේ අලුතින් විශ්වවිද්‍යාල බිහි කරපු නායකයා හොරෙක් කළා මේ රටේ විශ්වවිද්‍යාල වහලා තරුණයින්ගේ 60,000කගේ ජීවිත නැති කරපු විශ්වවිද්‍යාල වසර ගණනාවක් වහලා තියලා තරුණයින්ගේ අනාගතය අඳුරු කරපු මිනිහා අද වීරයෙක් වෙලා මේ රටේ තරුණයින්ට අනාගතයක් හදපු නායකයා සමාජ මාධ්‍ය තුල හොරෙක් කරන්න හදනව නේද මෙන්න මේක තමයි මේ සෙල්ලම හොරුම්ම ඇත්ත විහිළුකාරයොම්ම හොරුම්ම නායකයෝ කළා රටේ ඉන්න ඇත්ත නායකයොම්ම හොරු කියලා ලේබල් ගහලා විහිළුකාරයොම්ම රටවල් වල නායකයෝ කළා රටවල් වටන ක්‍රමවේදය අපි දන්නවා මේ දැන් මේ ළඟ යුද්ධයක් පවතින රටක් තියෙනවා මේ විදිහටම රටේ හිටපු විහිළුකාරයෙක්ව නායකයා බවට පත් කර සමාජ මාධ්‍ය තුනේ ඒ රට ඉවරට ඉවරයි ලිබියාවට මොකද වුනේ ලිබියාවේ නායකයෙක් හිටියා රටේ ජනතාව තමන්ගේ දරුවෝ වගේ බලාගත් නායකයෙක්
විවාහ වෙන හැම ජෝඩුවකටම රජයෙන් ගෙයක් දීපු හැමෝටම අධ්‍යාපනය දීපු විදේශ අධ්‍යාපනය ලබන්න ඕන කෙනෙක්ට තරුණෙක් ඉන්නවා නම් රජයෙන් ඒ අවශ්‍ය වියදම් දරපු රස්සා නැති හැමෝටම රජයෙන් දීමනාවක් ගෙවපු නායකයෙක් හිටියා ඒ නායකයව හොරෙක් කරා හොරෙක් කළා රට විනාශ කරා ඒ රට තව අවුරුදු 50කට ගොඩ ගන්න බැරි තරමට වට්ටලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි රටවල් වට්ටන්නේ මේ රටෙත් අද සිදු කරමින් යන්නේ මේ කාරණේ ඒක නිසා අපි මේ රටේ විහිළුකාරයෝ රජ වෙන එක නතර කළා මේ රටට ආදරය කරන පන්සලකට ගිහිල්ලා පිරිත් නූලක් බඳිනකොට ඒක හදවතට දැනෙන අත්දක උස්සලා හාමුදුරු කෙනෙක්ට වඳින්න පුළුවන් කිතුණු වේවා මුස්ලිම් වේවා හින්දු වේවා ඕනම ආගමිකයෙකුට සහෝදරත්වයෙන් සලකන මේ රටේ ජනතාවගේ හද ගැස්ම අඳුරන නායකයෙක් මේ රටේ ප්‍රධාන පුටුවට ගේන්න ඕනේ ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි කරන්නේ එවන් පුද්ගලයෙක් මේ රටේ නායකත්වයට ගේන්න ඕන තියෙන ආශාව නිසා ඒ අභිලාෂය නිසා ඒක හැමදාටම තියෙන අභිලාෂයක් ඒක නිසා ඔබ වෙනුවෙන් ඒ නායකයා ඔබගේ පක්ෂයෙන් ඉදිරියට අපි ඉදිරිපත් කරනවා ඔබගේ පක්ෂය වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරයා මේ රටේ බිහි කරනවා ඒ ජනාධිපතිවරයා ඔබ බලාපොරොත්තු වෙච්ච ජනාධිපතිවරයා බිහි කරන්නේ රටේ සම්පත් විකුණන්නේ නැති රටට ආදරය කරන රටේ ජනතාවගේ හද ගැස්ම අඳුරන මේ රටේ ජනතාවගේ දුක අඳුනන ඒ වගේම ඉදිරියට මේ රට සංවර්ධනය කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා දන්න නායකයෙක් තමයි අපි මේ රටේ බිහි කරන්නේ අන්නේ නායකයා බිහි කරන ගමනට ශක්තියක් වෙන්න අද මේ ස්ථානයට පැමිණි ඔබ සැමට මේ දසබල සේනාවට මගේ ප්‍රණාමය පුද කරමි පක්ෂයට මේ ලබා දීපු ශක්තියට ඔබට ස්තුතිවන්ත වෙමි ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මන් නිහඬව බොහොම ස්තුතියි